විපක්ෂයේ ස්වාධීනව කටයුතු කරා. ආණ්ඩුව ගෙනාපු ජනතාවාදී කාරණාව වෙනුවෙන් අපේ සහයෝගය ලබා දුන්නා. මේ වෙනකොට අපි තීරණාත්මක මනසන්ධියකට ඇවිල්ලා තියෙනවා. රනිල් වික්‍රමසිංහමැතිතුමා අවුරුදු දෙකක් තිස්සේ මේ රටේ ජනාධිපතිවරයා විදිහට අර තිබුණු පෝලිම් තත්ත්වය අත්හිටවලා ඒකට විසඳුම් ලබා දීලා මේ රටේ තිබුණු අර්බුදය යම් ප්‍රමාණයකට සමනය කරලා තියෙනවා. මේ වෙලාවේ රටේ ජනාධිපති විදිහට කටයුතු කරන රනිල් වික්‍රමසිංහමැතිතුමාට අපේ දේශපාලන අදහස කොයි ආකාරයේ වුණත් අපේ දේශපාලන ප්‍රතිපත්තින් කොයි ආකාරයේ වුණත් එතුමාට තවදුරටත් මේ රටේ යම් කාල සීමාවකට බලය ලබා දිය යුතුයි කියන ස්ථාවරයේ ඉඳගෙන ශ්‍රී ලංකා මහජන පක්ෂය අපේ තීරණය ලබා දුන්නා. පෙරේදා දවසේ ජනාධිපතිවරයා හමු වෙලා එතුමාට සහාය පළ කරන්න ඕනේ කියන කාරණාව. අපි දන්නවා අපි මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක දිගින් දිගටම වැඩ කරා. එතුමගේ ප්‍රධානම වාක්‍ය වුණේ පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තෙවනුවත් මව්බිම. මම හිතනවා මේ වෙලාවේ එතුමලා අරන් තියෙන්නේ ඒ කියන තේමාව පදනම් කරගත්ත තීන්දුවක් නෙමෙයි. මම හිතනවා මේ වෙලාවේ ශ්‍රී ලංකා පොජන පෙරමුණ මැතිවරණය සඳහා ඉදිරිපත් නොවී හිටියනම් හොඳයි කියලා. මේ මොහොතේ ඒගොල්ලෝ කරන්නේ තමන්ගේ දේශපාලන පක්ෂයට අනාගත බලයක් ලබා ගැනීම සඳහා ක්‍රියාදාමයක් මිසක් මේ රට වැටලා දෙන තැනින් ගොඩ ගැනීම සඳහා ලබා දෙන උදව්වක් විදිහට අපි දකින්නේ නැහැ ඒක. මේ ලංකා මාතාව බාර ගන්න කෙනෙක් නැති වුණා. අපිත් කිව්වා සජිත් මහත්තයාට බාර ගමු. උටුව වගේනේ ඔළුව දාගත්තට පස්සේ යන්නේ කූඩාරමට රින්ගන්නේ හත්තිලව්. මේ මිනිස්සයට මේක තේරුනේ නැහැනේ. බය වුණා. මහින්ද මහත්තයා වැඩක් කරපු මිනිහෙක් යුද්ධය ඉවර කරා. ඒකට මං ගරු කරනවා. මගේ කට හොඳ නැහැ. මං අපච්චි මලා කිව්වා. මං එතුමා මැරුණා කිව්වා නෙමෙයි. නව මොඩේ මිනිස්සු යුති එතුමා මැරුණා කිව්වා කියලා. අපච්චි මලා කියන්නේ පොසිටිව් තින්කින් එක. මතක තියාගන්න ඕන සජිත් ප්‍රේමදාසයි රංජිත් මද්දු බණ්ඩාරයි. මේ ඉන්නේ ඡන්ද මැසින්. යකෝ මේකේ ඡන්ද ගන්න පුළුවන් ද රංජිත්ට? රංජිත්ට පුළුවන් නම් ඉල්ලන්න කියන්න කොහොමම පක්ෂකින් මාත් එක්ක මේ දිස්ත්‍රික්කේ. දැන් කකුලේ බිම්බෝම්බයක් පැටළුණාම අපි දෙනවද මේකේ වයර ටික කපලා මේක නිෂ්ක්‍රීය කරන්න වඩුවෙකුට? මේෂන් බාස් කෙනෙකුට කාටද අපි දෙන්නේ? ඊගෙන දැනුම තියෙන බෝම්බ නිෂ්ක්‍රියාංශි මතක තියාගන්න. තමුන්නාංශලගේ කකුලේ වැදලා තියෙන ওই බිම්බෝම්බ නිෂ්ක්‍රිය කරන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන එක මම කියන්නේ. ඔය ඔක්කොගේ මොලේ තරාදී එක පැත්තකට දාලා රනිල්ගේ මොලේ මේ පැත්තට දැම්මොත් රනිල්ගේ මොලේ බර වැඩි. රනිල්ට තමයි මේ රට බාර ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මමත් හිටියහලෝ ස්වාධීන ඉල්ලන්නේ ජනාධිපති ඡන්දෙට. මම බැලුවම අම්මට සිරි මේ හැම එකම කොල්ලයි බල්ලයි අර ASP සීරලතන හාමුදුරුවෝ හැම එකම අප බැඳලා මට ලැජ්ජ හිතුණා නිකන් හිරිකිත වගේ හිතුණා. කොබලන්න මට අත උස්සලා කියන්න රනිල් වික්‍රමසිංහ මහත්තයට වැඩ කරන්න ඕන ආයි. කොබලන් යකෝ අම්මට සිරි මුන් මටත් හොරෙන් වැඩේ දීලා නේ ඈ හත්තිලව්වේ. මන් දන්නේ ඒකට විරුද්ධ අය කවුරු සජිත්ට දෙන්න ඕන ආයි අත උස්සලා බලන්න. හුට්ටා සමා වෙන්න හත්තිලව්වේ එකයි දෙකයි. හරි කමන්නෑ මචං උඹලත් හැදියල්ලා. අපි මෙතනින් අධික ජනත්වට පොරොන්දුවක් වෙනවා. මේ කණ්ඩායම අපි යුතුකම ඉෂ්ටකරන්න ලෑස්තිවල මම පෞද්ගලික සියලු දෙනාත් එක්ක සාකච්ඡා කර අධික ජනතම මේක නුවර ලොජිස්ටික්ගේ ලොකු වැඩපිළිවෙක අපිට තියෙනවා. මේ වැඩේ ඔක්කොම අපි කරන්න ඕන. අපි සියලු දෙනා මේක තුළ ජාත්‍යවාද නැති නායකෙක්, වතුකට වෙඩියෙන් වැඩ කරපු නායකෙක්, සියලුම රෙකග්නිෂන් අපිට දීපු නායකෙක් හැටියට අපි සෙප්තැම්බර් මාසේ 21 වෙනිදා ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවට අපේ සියලුම සහයෝගය ලබා දෙනවා. මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කළුතර පැවති රැස්වීමකින් අනතුරු ප්‍රකාශ කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වසර දෙකක් තුළ රට ගොඩනැගීම කුහකකමින් තොරව අගය කළ යුතු බවයි. ජනතාව පිළිගන්න එක මම දන්නේ නැහැ. එතුමා සාධනීය වැඩ කොටසක් කරලා තියෙනවා මේ රට දියුණු තත්ත්වේ ඉඳලා. අද මෙතෙන්ට ගෙනාපු එක ගැන ඒක කියන්න බය නම් ඒ මිනිහා කුහකෙක්. එච්චරයිනේ. අපිට ඇස් දෙකක් තියෙනවා, කන් දෙකක් තියෙනවා. එතකොට මොළයක් කියලා එකක් තියෙනවා. එතකොට අපිට කියන්නේ නැති වෙන්න බෑනේ. ඉතින් අද බංග්ලාදේශයේ පාර්ලිමේන්තුවක් නැහැනේ. පාර්ලිමේන්තුව කුඩුමට්ටම් කරලා තියෙන්නේ. ඉතින් මේ රටෙත් එදා මේ ජනාධිපතිවරයා ඒ වෙලාවේ මැදිහත් වෙලා කරේ නැත්නම් අපේ පාර්ලිමේන්තුවරත් මෙච්චරම තමයි වෙන්නේ. අපේ රටටත් හොඳ පාඩමක්. ඒගොල්ලෝ ඔක්කොම කරලා මේවා අල්ලලා කිව්වේ "Thank you Sri Lanka" කියලා. කියන්නේ ඒගොල්ලෝ ඉගෙන ගත්තේ අපෙන්. ඒගොල්ලෝ ඊට වඩා එහාට ගියා.